විජිතරෝහණ විජේමුනි රෝහණ මහත්මයා මට කියන්න ආලෝක වර්ෂ ගණනාවක් ඈතට විහිදෙන මේ ග්‍රහතරු වලට පුළුවන්ද මිනිස් ජීවිත වලට ඇතිකරවන ග්‍රහ බලපෑම් ඇතිකරවන්න පුළුවන්ද ඔබ මේ මාව අමාරුවේ දහන වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඒ උනාට මට උත්තර තියෙනවා ඔකට මම මෙහෙම එන්නම් උත්තර දෙන්න විශේෂයෙන් සිද්ධාර්ථ කුමාරගේ උප්පත්තියේදී උපතෙන් පස්සේ නම් තැබීමේ උළෙලදී ජෝතිෂ විශාරදයන් මේ කියන්නේ ඒ කාලේ හිටපු සුපිරිම ජෝතිෂ විශාරදයන් 108ක් කැඳෙව්වා සුද්ධෝදන මහරජතුමා එතනදී 107 දෙනෙම්ම ප්‍රකාශ කරලා කිව්වේ ඒකාත්තේම සක්විති රජ වෙනවා කියලා අසිත තවුස කියලා මේ අතර ප්‍රඥාවන්තයෙක් හිටියා එයා තමයි කිව්වේ මම ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා ඒක නිසා අපි එකිනෙකාගේ විඥානය වෙනස් ඒ වගේම මේ ජෝතිෂය කරන මගෙන් අදත් මගේ Facebook එකෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා එක දරුවෙක් මේ එකම ශාස්ත්‍රයේ එක එක්කෙනා එක එක විදියට කියන්නේ කොහොමද කියන්නේ එක එක්කෙනාගේ මේ බුද්ධි මට්ටම් වෙනස් ශ්‍රේණිගත අධ්‍යාපනය කෙසේ වෙතත් බුදුහාඳුරු කියපු ආකාරයට ප්‍රඥාව කියන එක ඊට වඩා අපි උඩින් තියන්න ඕනේ දැන් මේ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් මම මෙන්න මෙහෙම දෙයක් කියනවා මේ අපේ ලෝකේ පැවැත්මක් තියෙනවද ඔය කියන ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් ඉන්න සූර්යයා පෑවුවේ නැත්නම් මම ඔය පඬිත විද්‍යාඥයෝගෙන් අහන්නේ ශ්‍රේණිගත අධ්‍යාපනය හදාලා විද්‍යාඥයෝ වෙච්ච අයනේ කියන්නේ මේ ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් ඉන්න අයට ඈතින් ඉන්න ග්‍රහතරු වලට පුළුවන්ද කියලා අපිට බලපෑමක් කරන්න ප්‍රභා සංශේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවද ඉර පායන්නේ නැත්නම් ඔන්න මම මේ කියන මම දැකලා තියෙනවා අනිකුත් ජ්‍යොතිර්වේදීන්ට ඔය ප්‍රශ්න අහනවා යාලට උත්තර නැහැ ඒක තමයි ඔය ප්‍රඥාව වෙනස් එක එක්කෙනාගේ මම කියනවා ඊළඟට මේ පෘථුවේ මත තියෙන ඇලදොල ගංගා සිඳියන්නේ කවුරු නිසාද ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් ඉන්න මේ සූර්යයා නිසා නේද එයාගේ කිරණ නිසා නේද එහෙනම් කොහොමද බලපෑමක් නැහැ කියන්නේ ඒවරු මේ චන්ද්‍රයාගේ වඩිදිය බාධිය ඇතිවන ක්‍රමය කොස් ගහක් යපුවොත් එලේ වැඩි පුරට ලස් දරුවෝ ලස්සන වෙනවා අම්මා තාත්තා කළු වුණා පිම්පාටට එනවා මේ පුරට එහෙම දේවල් මේකේ තියෙනවා වැඩි ඕනේ නැහැ ආදි කාලේ පටන් මේ පොහේ කර්ම කරේ කොහොමද රහතන් වහන්සේලා ස්වාමින් වහන්සේලා මේ ඡන්දයේ තිති අනුව ජ්‍යොතිෂය අපේ සංස්කෘතියෙන් බැහැර කරන්න බෑ කවුරු මොන දේවල් කිව්වත් එහෙම තමයි මං හිතන්නේ සාර්ථක පිළිතුරක් ඔබතුමාගේ ප්‍රශ්නෙට මම දුන්නා කියලා